අද අපි සූදානම් වෙන්නේ මෙන්න මේ වගේ ප්ලේයර් ස්කර්ට් එකක් මහන්න. මේ තියෙන්නේ මම මහපු ප්ලේයර් ස්කර්ට් එකක්. එහෙනම් බලමු මේක මහන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් බලමු මම බෝඩ් එකේ විස්තර කරන්නේ අද ප්ලේයර් ස්කර්ට් කියන පාඩම. ඒ කියන්නේ ප්ලේයර් සාය. එතකොට මම ක්‍රම හතරක් අද විස්තර කරනවා ඔයගලන්ට. ඒ කියන්නේ ඉන්නට රැලි නැතිව ප්ලේයර් සායක් අපාගන්නේ කොහොමද? ඉන්නට රැලි දාලා ප්ලේයර් සායක් අපාගන්නේ කොහොමද? ඊට පස්සේ ෆුල් ප්ලේයර් සාය කියන ස්කර්ට් එක අපාගන්නේ කොහොමද? ඊට පස්සේ හාෆ් ප්ලේයර් සායක් අපාගන්නේ කොහොමද? එහෙනම් අපි පොඩ්ඩක් බෝඩ් එක දිහා බලමු. බෝඩ් එකේ මුලින්ම තියෙනවා ඉන්නට රැලි නැතිව ප්ලේයර් ස්කර්ට් එක. ඒක ඕගලන්ට ටියුට් එකේ එන්නේ WhatsApp හරහානේ අංක 1. එක කියන මේ රූප සටහන තමයි එන්නේ. එතකොට මම මුලින්ම කියා දෙනවා කොහොමද අපි දැන් ඕගොල්ලන් ගෙදරකට හරි ඇඳුම් මහන ගෙදරකට හරි සාප්පුවකට හරි ගියාම ප්ලේයර් සායක් කොහොමද මහගන්නේ කියලා. ඒගොල්ලෝ එදි කෑලක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට මේ කියනවා මට ප්ලේයර් සායක් මහගන්න ඕන කියලා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ ගන්නවා ඔයාගේ ඉන මිම්ම, ඊට පස්සේ සාය උස කියන මිම්ම. ඔය මිමි දෙක විතරයි ගන්නෙ. ඊට පස්සේ අපි රෙද්දේ මේ චිත්‍රය කොහොමද ඉන මිම්මයි සාය උස මිම්මයි ලකුණු කරන්නේ කොහොමද කියලා මෙන්න මේ රෙද්දේ අඳින විස්තරය තමයි මම දැන් බෝඩ් එකේ ඔයගලන්ට පෙන්වන්නේ. මෙන්න මේ අංක එක රූප සටහනේ. එතකොට අපි මුලින්ම ප්ලේයර් සායක් කපා ගන්නවා නම් අපි කොටස් ප්ලේයර් සායක් කපා ගන්නවා නම් 36 පළ රෙද්දේ යාර දෙකක්. ඒ කියන්නේ රෙද්දේ පළල වගේ දෙගුණයක දිග ප්‍රමාණයක් ඕනේ මේ සායක් කපන්න. එතකොට කොටස හයක් කපනවා නම් 36 පළේ අර 2යි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ටිකක් දිගට සායම් මහන්න ඕන ඉන රැලි ටිකක් දාලා ඒ වගේ සායක් මහන්න ඕන නම් 45 පළල යාර 2මාරයි. අපි හිතමු Excel ඔය කලින් ගියාම Excel සායවල කියලා ගන්න double Excel එහෙම ලොකු සායවල් අටු සාය මේ ප්‍රයත් සාය දිග ඒ වගේ සායක් මහ ගන්න ඕන ඔයගොල්ලෝ ගන්න ඕනේ 60 පළල යාර 3යි කාලා. දැන් අපි මේ ප්‍රයත් සායයට ගන්න රෙදි ප්‍රමාණය මම කිව්වේ. ඒ කියන්නේ මීඩියම්, ස්මෝල් මීඩියම්, ලාර්ජ් XL කියන සායවල මහ ගන්න. ඕගොල්ලන් ඉතින් මේ ස්මෝල් මීඩියම් දෙකටම ඇති 36 පළේ ආර දෙකක් ගත්තා නම්. එතකොට ලාර්ජ් මහන්න ඕන නම් 45 පළ දෙකම ආර. XL මහන්න, double XL මහන්න, ඒ වගේ ඕන නම් 60 පළ ආර 3යි කාලා. හරි, අපි බලමුකෝ කාගේ හරි මෙෂර්මන්ට් එකක් අරන් ප්ලේයර් සායක් කපා ගන්න කොහොමද කියලා චිත්‍රේ. මුලින්ම ඕගොල්ලන් මම මේ හිතන්න උදාහරණයක් අරන් තියෙන්නේ එයාගේ ඉන 24යි. ඒතර කෙට්ටු සාමාන්‍ය ළමෙක්. ඉන 24යි, එයාගේ සාය උස 18යි. ඉන 24යි, එයාගේ සාය උස 18යි. එතකොට ඕගොල්ලෝ මුලින්ම රෙදි කෑල අරගන්න 36 පළ යාර දෙක රෙදි කෑල අරගෙන දෙකට නමා ගන්න. එතකොට ඕගොල්ලෝ හරි 4ස් කොටුවක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ. මේ තියෙන දා රෙදි කෑල දෙකට නවලා. එතකොට රෙදි පළල වගේ දෙගුණයක් රෙදි අරගෙන දෙකට නවල මේ තියෙන්නේ. එතකොට දැන් තියෙනවා හරි 4ස් කොටුවක්. ඊට පස්සේ ඕගොල්ලන් ඒ කොටුව මෙහෙම ත්‍රිකෝණාකාර හැඩයට මෙහෙම මුල නවන්න ඕන. මේ දැන් තියෙන ත්‍රිකෝණාකාර හැඩයට නවපු කොටස. මේ පැත්ත හිතන්න එපා. එහෙනම් මේ තියෙන රෙද්ද ත්‍රිකෝණාකාර හැඩයට නවලා. අන්න එතන ඉඳලා ඕගොල්ලන් ඒ ත්‍රිකෝණාකාර හැඩයට නවපු තැන මුදුනේ ඉඳලා එයාගේ ඉනට රැලි නැතිවනේ මහන්නේ. එහෙමනම් රැලි නැතුව මහනකොට ඉන මිම්ම බෙදන්න 3. ඉනට රැලි නැතුව මහනකොට ඉන මිම්ම 3න් බෙදුවාම අපිට දැන් ඉන 24 3න් බෙදුවොත් අපිට එනවා අඟල් 8ක්. එහෙනම් බලමු අපි අඟල් 8 ලකුණු කරන්නේ මේ ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන ඉඳලා පහළට. එහෙම ලකුණු කළ කවාකාර හැඩයට ලකුණු කළා මෙන්න මේ විදිහට එයාගේ ඉන වට ඇඳ ගන්නවා. ඒ තමයි එයාගේ ඉන. ඊට පස්සේ එතන ඉඳලා යාගේ සාය උස කීයද බලන්න අවශ්‍ය. සාය උස 18යිනේ. 18 මාක් කරන්න. ඒකට මෙහුම් වාසිය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අඟලක බෑන්ඩයක් උඩින් අල්ල නිසා මෙහුම් වාසිය අවශ්‍ය වෙන්නේ අතට ගන්නට එනවා. එහෙනම් සාය උස ලකුණු කරලා එතෙන්දම් මෙහෙම වාටිය රේඛාවත් හැඩයට ඇඳ ගන්නවා. එතකොට අපිට එනවා එයාගේ ඉනට රැලි නැතිව ප්ලේයර් සාය කපා ගන්න විදිය. තනි මූටුවර කපන්න පුළුවන්, මූටු දෙකර කපන්න පුළුවන්. රෙද්ද කපන වෙලාවට මම ඒක විස්තර කරනවා ගන්න. රෙද්ද තනි මූටුවර කපා ගන්න කොහොමද, මූටු දෙකර කපා ගන්න ඕනේ කොහොමද කියලා. ඒ තමයි ඉනට රැලි නැති ප්ලේයර් සායක් කපා ගන්න විදිය. ඊට පස්සේ බලමු ඉනට රැලි දාපු ප්ලේයර් සායක් කපන්නේ කොහොමද කියලා. ඒත් ඒ විදියමයි. ඕගොල්ලෝ අර කියපු රෙදි ප්‍රමාණ ගන්න
එතකොට අපි රෙදි කෑල්ල අරන් දෙකට නමා ගන්න. පළල වගේ දෙගුණයක් රෙද්ද අරගෙන දෙකට නමන්න. එතකොට හැමතිස්සෙම හරි හතරස් කොටුවක් හැදෙනවා. ඒ හැදුනට පස්සේ ඒක ත්‍රිකෝණාකාර හැටියට නවන්න. නැමුවා. එතකොට දැන් ඉන්නට රැලි ඕනේනේ. එතකොට එයාගේ ඉන මීට වඩා ටිකක් ලොකු වෙන්න ඕන. රැලි එන්න නම්. එහෙනම් කරන්න ඕනේ ඉන වීම යාගේ තුනෙන් බෙදන්න. බෙදලා අඟල් තුනක් එකතු කරන්න. එතකොට 11යි. ඒක තමයි මේ මුදුන ඉඳන් පහළට ලකුණු කළ ඉන රේඛාව ඇඳ ගන්න ඕන. ඉන වීම තුනෙන් බෙදන්න නැවත අඟල් තුනක් එකතු කරන්න. ඒක ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන ඉඳලා පහළට ලකුණු කරලා ඕගොල්ලෝ ඉන රේඛාව හැඩයට ඇඳ ගන්න ඕන. එතකොට අපිට එන්නේ හැබැයි සාමාන්‍ය රැලි ප්‍රමාණයක් ගොඩක් රැලි නෑ. දැන් ඕගොල්ලන්ට ටිකක් වැඩිපුර රැලි ඕන කියලා හිතන්නකෝ. එතකොට කරන්න තියෙන්නේ මේ එකතු කරන අඟල් තුන වෙනුවට අඟල් හතරක් පහ හයක් හතක් ඒ වගේ වැඩි කරගන්න. රැලි වැඩි වෙන වැඩි වෙන මෙතන එකතු කරන ප්‍රමාණය ඉන තුනෙන් බෙදපු අගේට එකතු කරන ප්‍රමාණය වැඩි කරගන්න. එතකොට මෙතන තව තව සහාය මෙහි පහළට එන ත්‍රීන වටේ ලොකු වෙනවා. ඊට පස්සේ එතන ඉඳන් පහළට අපිට අවශ්‍ය සහාය උස ලකුණු කරගන්න. එහෙනම් ඒ විදිහට කපා ගත්තාම ඉනට රැලි සහිත සායක් තමයි අපිට එන්නේ. ඒකත් අපිට පුළුවන් තනි මූටුවට කපන්න පුළුවන්, මූටු දෙකට කපන්න පුළුවන්. එතකොට ඒ තමයි ඉනට රැලි දම් සාය කපා ගන්න විදිහ. ඊට පස්සේ බලමු තව මෝස්තරයක්. එහෙනම් මේක කියන්නේ ෆුල් ප්ලේයර් සාය. ඒ කියන්නේ මේ සාය කපන්න අපිට අර සාය පළල වගේ දෙගුණයක් රෙදි ඕනේ නැහැ. රෙදි පළල දෙගුණයක් අරගන්න ඕනේ නැහැ. කෙලින්ම හරි හතරස් රෙදි කෑලක් ගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අඟල් 60ක් පළලුනොත් පළලත් 60යි දිගත් 60යි වෙනවා. හරි හතරස් රෙදි කෑලක් ගන්න ඕගොල්ලෝ. අරගෙන ඒක මුලින්ම දෙකට නවන්න. ආයි සරක් අනිත් පැත්තට නවන්න. මුලින්ම මෙහෙම දෙකර නැමුවා ඊපස්සේ අනිත් පැත්තට නවන. එතකොට ඕගොල්ලන්ට හරි හතරස් කොටුවක් එනවා. මුලින්ම දෙකට නේ හරි හතරස් රෙදි කියලා තමයි දෙන මුලින්ම ඕගොල්ලෝ ගන්න ඕනේ. ඒක හරි හතරස් අරගත්තා. ඒක දෙකට නැමුවා. ආයි අනිත් පැත්තට නැමුවා. එතකොට මොකද වෙන්නේ? හරි හතරස් රෙදි කියලා තමයි ඒත් එන්නේ. එතකොට අන්න ඒකත් ඕගොල්ලෝ ත්‍රිකෝණාකාර හැඩයෙන් නවන්න. නැමුවා. එතකොට බෙදන්න ඕනේ ඉනමින්ම එයාගේ හයෙන් බෙදලා. හයෙන් බෙදලා ආයි අඟල් හතරෙන් එකක් අඩු කරලා බෙදන්න. මේ අඩු කරලා මේ ප්‍රමාණය නැම්ම රේඛාවේ මුදුන ඉඳලා පහළට මේ ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන ඉඳන් පහළට ලකුණු කරලා කවාකාර හැඩයට ඇඳ ගන්න. එතන ඉඳන් පහළට සාය උස ලකුණු කරලා වාටිය රේඛාව ඇඳ ගන්න. බලන්න මේ ඔක්කොම එකම ක්‍රමේ. මේක පොඩක් හරි හතරස් රෙදි කියලා ගන්න විදියයි ලකුණු මේ ගන්න තියෙන වෙනස් ක්‍රමේ. ඊට පස්සේ බලන්න ඊළඟ සාය හාෆ් ප්ලේයර්. ඒ කියන්නේ දැන් මහතායට වැඩිය ප්ලේයර් සාය ලොකුවට නැහැ. ලොකුට දැම කැතයි නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ගන්න මෙහෙම හරි හතරස් රෙදි කියලා අරගෙන කෙලින්ම නවන්න ත්‍රිකෝණාකාර හැඩයට. නැමුවා. නමලා ඉනමීම දෙකෙන් බෙදන්න ඒගොල්ලෝ. ඉනමීම දෙකෙන් බෙදලා තව අඟල් 10ක් එකතු කරන්න. මෙන්න මේ ගණන් තමයි වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට. ඉනමීම දෙකෙන් බෙදන්න අඟල් 10ක් එකතු කරන්න. ඒක ඉනේ ඉඳලා පහට ලකුණු කරන්න. මේ ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන පහට ලකුණු කළා. ඒක තමයි ඒගොල්ලන්ගේ ඉන රේඛාව. එතන පහළට සාය උස ලකුණු කරලා වාටිය රේඛාව අඳින්න තියෙන්නේ. එතකොට මේ කොටස් හතරම එකින් එකමම විස්තර කරලා නෝට් එකේ තියෙනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන ඒ ටික ඕගොල්ලන්ගේ පොතේ සටහන් කරගන්න තමයි. මේ කියා දුන්නේ දැන් බෝඩ් එකේ විස්තර කරේ කෑලි මේ ප්ලේයර්ස් සායවල් හතරක්. මෝස්තර හතරකට. එහෙනම් අපි මේ කොටස් ටික දැන් අපි ඕගොල්ලෝ පොතේ අඳගන්න. ඊට පස්සේ මම රෙදි කෑලි කපලා පෙන්නන්න. අපි බලමු දැන් ඉන්නට රැලි දාපු ප්ලේයර් සායක් කපාගන්නේ කොහොමද කියලා. මුලින්ම රෙදි පළල වගේ දෙගුණයක් රෙදි ප්‍රමාණයක් ගන්න. අරන් මෙන්න මේ විදිහට දෙකර නමා ගන්න. එවිට ඕගොල්ලන්ට හරි හතරස් කොටුවක් හැදෙනවා. හරි. ඊට පස්සේ ඕගොල්ලන්ට බලනවා තනි මූට්ටුවටද මේ සාය ඕනේ මූට්ටු දෙකටද කියලා. තනි මූට්ටුවට ඕන නම් අපි මේ නැම්ම පැත්ත අරගෙන මෙහෙම තියන්න. එතකොට අපි මේ ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන මෙතන මුදුන ඉඳලා මෙතන ඉඳන් ඉනමින්ම තුනෙන් බෙදලා ලකුණු කරොත් තනි මූටුවට මේ සායෙ ඉන්නේ කැපුවට පස්සේ. මූටු දෙකට ඕනේ නම් ඕගොල්ලන් මෙන්න මේ වෙන් වෙච්ච පැති දෙක තියෙනවානේ. ඒ පැති දෙකෙන් ගන්න මේ පැත්තේ. ඕගොල්ලන්ට මූටු දෙකක් ඕනේ නම් මේ පැත්තේ කැපුවට පස්සේ මෙහෙම ත්‍රිකෝණාකාර හැඩයේ මුදුන ඉඳන් ඉනමින්ම තුනෙන් බෙදලා මෙහම අතව අඟල් තුනක් එකතු කරන්න ඕනේ. මේ ඒ මූටු දෙකට ඕනේ නම්.
තනි මූට්ටුවට ඕනේ නම් මේව දැන් අපි දෙදි කියලා නවා ගත්තානේ ත්‍රිකෝණාකාර හැඩේ නවා ගත්තට පස්සේ ඔන්න බලා ගන්න මේ ත්‍රිකෝණාකාර හැඩේ මුදුන ඉඳලා පහලට ඔයාලගේ ඉනමීම තුනෙන් බෙදන්න දැන් මං ගත්ත උදාහරණ ඉනමීම 24යි 24 තුනෙන් බෙදුවොත් කීයද අපිට එනවා අඟල් 8ක් ඊට පස්සේ තව ඒකට අඟල් 3ක් එකතු කරන්න එතකොට අපිට එනවා අඟල් 11ක් එයාගේ ඉනමීම මේ තුනෙන් බෙදුවා 24න් 8යි ඊට පස්සේ අඟල් 3ක් එකතු කරලා 11යි එතන ඉඳන් අපි මෙන්න මේ විදිහට පෑනෙන් අඳින එතකොට ඔකන් ලේසි මේ දැන් තනින් තනින් ලකුණු කරනවට වඩා මෙහෙම පෑන් ඒ ලකුණු කරපු තැනට තියන පෑනෙත් උඩ තිබ්බා ටේප් එක ඇඟිල්ල මෙහෙම තද කරගෙන මම මේ බලන්න කරන දේ මෙන්න මේ විදිහට කරාම හරියටම එනවා අපිට වෙනසක් වෙන්නේ අර තනින් තන ලකුණු කරනවට වඩා දැන් මේ මං ඇන්දේ යාගේ ඉන රේඛාව මොකද කරේ ඉනවීම තුනෙන් බෙදුවා අඟල් තුනක් එකතු කරා ඒ ලකුණු කරපු තැනට ටේප් එකත් සිදුරු කරලා තියලා මෙහෙම නියපොත්ත තද කරගෙන වටේ ඇඳා දැන් ඔන්න යාගේ ඉනවීම තුනෙන් බෙදලා අඟල් තුනක් එකතු කරා ඉන රේඛාව ඒ ඇඳේ එතනින්නම් පල්ලෙහාට සාය උස මන් දීලා තිනා අඟල් 18 මාක් කරන්න 18 මාක් කළා ඒකට මෙහෙම කරන්න මේ පෑන් තුඩ තියන්න මෙතනට ඒ වාප් ලකුණු කරපු තැනට ඊට පස්සේ මුදුනටම ගන්න මුදුනටම අරගෙන නියපොත්තෙන් තද කරගන්න තද කරගෙන මෙන්න මේ විදිහට කපා මේ තමයි වාටිය රේඛාව දැන් ඇඳේ හරිම ලේසි පොඩි වෙලාවකින් අඳින්න පුළුවන් මේ ඇඳගත්තු ඉන රේඛාව මෙන්න මේ ආකාරයට ලයින් එක නැවත ඇඳ ගන්නවා වාටිය රේඛාවෙත් අපි මේ ලයින් එක ඒ විදිහටම ඇඳ ගන්නවා දැන් ඔයාලට පේනවා ඇති පැහැදිලිව දැන් අපි ප්ලේයර්ස් හාය චිත්‍රය ඇඳලා ඉවරයි. දැන් තියෙන කපන්න. ඒ ඇඳගත්තු ලයින් එක දිගේම මෙන්න මේ ආකාරයට කපා ගන්න. මේ කපාගත් ඉන රේඛාව දැන් අපි මේ කපාගන්නේ වාටිය රේඛාව. දැන් මම මේ කපලා තියෙන්නේ තනි මූට්ටුවට එන ප්ලේයර්ස් ස්කර්ට් එකක්. මේ තියෙන තනි මූට්ටුවට එන ප්ලේයර්ස් ස්කර්ට් එකක් කපලා තියෙන්නේ. ඉතින් මේ ගානටම ඕගොල්ලෝ අඟල් 3ක් පළලට බෑන්ඩ් එකක් කපා ගන්න. ඒක වට ප්‍රමාණික ප්‍රමාණයට අඟල් 3ක් පළලට මේ සම්පූර්ණ වට ප්‍රමාණයට මෙන්න බෑන්ඩ් එකක් කපා ගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඉලාස්ටික් කැල දාලා මහන්න විතරයි. ආ බලා ගන්න. අපි දැන් මුලින්ම ප්ලේයර්ස් අය අරගන්න. හොඳ පැත්ත උඩට තියලා මේ කපාගත්තු බෑන්ඩ් එකෙත් හොඳ පැත්ත සාය හොඳ පැත්තට තියාගන්න. තියලා මෙන්න මේ ආකාරයට අඟල් භාගයට මහගෙන යන්න. එක මත එක තියලා අඟල් භාගයක් ඊට පස්සේ ඔයගොල්ලන් කරන් තියෙන්නේ එයාගේ ඉනමින්මට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් කෑල කපා ගන්න. දැන් එයාගේ ඉන 24යිනේ. එහෙනම් ඔයගොල්ලෝ ඉලාස්ටික් කෑල කපා ගන්න ඕනේ අඟල් 21කට. කපා ගත්තා. මේ සායේ අපි දැන් බෑන්ඩ් එක මේ විදිහට අල්ලගෙන තියෙනවානේ. හරියටම මැද ලක්ෂයට මේ මැද ලක්ෂයට අරගෙන මේ ඉලාස්ටික් කෑල්ලෙත් හරියටම මැද ලක්ෂේ මෙතෙන්ට තියලා මෙන්න මේ ආකාරයට ටැග් කරගන්න මැද ලක්ෂේ මෙහෙම නවල ටැග් කරගන්න දැන් ඔන්න මේ පැත්තේ කෙලවරත් මෙහෙම ඉලාස්ටික් එක තියලා මෙහෙම නවල එතන ටැග් කරගන්න ඕගොල්ලෝ මේ අපි ටැග් කරගත්ත කොටස් හොඳට ඇදින්නේ කොටසින් කොටස ඇදලා මහගෙන යන්න දැන් මේ විදිහට ඉලාස්ටික් එක ඇල්ලුවා. ඕගොල්ලන්ට පුළුවන් ඕනම් මැදිනු තව අවුට්ලයින් එකක් යන්න. දැන් බෑන්ඩ් එක හරි. ඊට පස්සේ මෙහෙම කන පිට පැත්ත උඩට තියලා අයිනෙන් අඟල් භාගයට මහගෙන යන්න. අඟල් භාගයක් කියලා මෙහෙම වාසි මහගෙන යන්න. අපි බලමු අවසානයේ වාටිය මහන්නේ කොහොමද කියලා. ප්ලේයර් ස්කර්ට් එකේ වාටිය හරි හීනියට මහන්න. එතකොට අපි එක පොටක් ඉස්සලා නවල වාටිය මහගෙන යන්න ඕනේ මෙහෙම. දෙකම එක සැරේ මහන්න යන්න එපා. මෙහෙම එක පොටක් නවල මහගෙන යන්න. දැන් මෙහෙම සම්පූර්ණ වාටිය එක පොටක් නවල මහලා ඉවරයි. දැන් අනිත් පොට මෙතන මෙහෙම තව සැරයක් මෙහෙම නවන්න. නවල පටන් ගන්න. දැන් අපි මහලා ඉවරයි සාය. එහෙනම් බලමු අපි මහගත්තු සාය කොහොමද කියලා. මේ තියෙන්නේ අපි දැන් තනි මූට්ටුවට මහගත්තු ඉනට ඉලාස්ටික් දාපු ප්ලේයර් ස්කර්ට් එක.